අනිවාර්යෙන් මේ වහබ්වාදයට ඒ වගේම මේ මරාගෙන මැරෙන මිනිහා නිර්මාණය කරන ගර්භාෂය නැති කරන්න. දැන් අපිට පේනවා කුරුණෑගල වෛද්‍යවරයාගේ සිද්ධියෙන් ඕවා එක තැනක දෙක තුනක වෙච්ච දේවල් නෙවෙයි. එතකොට ඒ තරම් අන්ත මුර්ග ලේච්ඡත්වයකට ගිය ක්‍රියාන්විතයක් බවට මේක පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි කාටවත් හොරගල් අහුලන්න බෑ. අපි අනාගත පරපුරගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න කිසිම කෙනෙකුට අයිතියක් නෑ. ඒ නිසා මේ තහනම් කළ යුතු දේවල් තහනම් කරන්න ඕන. මරාගෙන මැරෙන මිනිහා නිර්මාණය වෙන ගර්භාෂය නැති කරන්න ඕන. ඒකට මුස්ලිම් සමාජයේ වගකීමක් තියෙනවා. මුස්ලිම් සමාජයේ ඇතුළෙනුයි මේ ගර්භාෂය නිර්මාණය වෙලා තියෙන්නේ. උන් දකින්න ඕන මේ වහබ්වාදී අරාබි අනන්‍යතාවයේ සහිත ඒ අන්තවාදී මිනිහා නිර්මාණය කරන පරිසරය නැති වෙන්න ඕන. ඒකට ගේන්න ඕන නීති ගේන්න ඕන. මේ ආණ්ඩුව ඒක කරන්නේ නැත්නම් එහෙ නීති හදන්න පුළුවන් ආණ්ඩුවක් අපි හදන්න ඕන. නැතුව ආර්යාගේ මෙයාගේ ඡන්ද කුට්ටි දිහා බලාගෙන කෙලහලහල රට ජාතිය බිල්ලට දෙන ආණ්ඩු නෙවෙයි අද මේ රටට ඕනේ. ඒ නිසා මේ රට ඉල්ලනවාද එහෙම ආණ්ඩුවක්. ඒක ඒ දෙසට තමයි අපි මේ රට පෙළගස්වන්නේ. දැන් මේ අවස්ථාවේ මම හිතන්නේ අපි ජනාධිපතිවරණ අපේක්ෂකයෝ ගැන කතා කරල යුතු වෙලාවක් නෙවෙයි. නමුත් ඉතින් කවුරුත් දන්නවා ජනාධිපතිවරණයක් යන නියමිතයි. ඒ ජනාධිපතිවරණයට අපේ කඳවුරෙන් මුළු රටම ඉල්ලනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව අපේක්ෂකයක් කරන්න කියලා. ආණ්ඩුව බලයි දැන් නඩු එක දිගට අහන්න යනවා. අහලා බලයි මේ අපේක්ෂකයාට ඊට කලින් ඉරේ දාන්න ඒ උත්සාහය ආණ්ඩුව තියෙනවා. හැබැයි අපි හිතනවා මේ රටේ විනිශ්චකාරවරු එක්සත් ජනපද ඇමරිකානු එක්සත් ජනපදයේ මොනා හරි ලැබෙන තෑගි පුට්ටියකටවත් එහෙම නැත්නම් ආණ්ඩුවෙන් ලැබෙන දොළපිදේලිකටවත් යටත් වෙලා ආණ්ඩුවට හෝ වෙන කාට හෝ වුණ කරන තීන්දුව ගන්නවා වෙනුවට යුක්තිය පසිඳලීමේ කාර්යය නිවැරදිව නිසිලෙස කරයි. ඒ නිසා මොන විදියට නවත්තන්න හැදුවා රටේ මිනිස්සු ඉල්ලන්නේ රට මේ තත්ත්වෙන් ගොඩ ගන්න නම් ගෝඨාභය රාජපක්ෂ ඕනේ. දැන් අපි දන්න විදියට කුරුණෑගල ඔය වෛද්‍යවරයාව අත්අඩංගුවට ගැනීමට සම්බන්ධ වෙච්ච පොලිස් නිලධාරිනු CID ට ගෙනල්ලා දැන් ප්‍රශ්න කරනවා. දැන් අත්අඩංගුවට ගත්තු පොලිසිය අය හිරේ ගිහිල්ලා වෛද්‍යවරයා නිදහස් වෙන විදිය වාතාවරණයක් තියෙනවා. අර අම්මලව හිරේ දාලා දොස්තරව නිදහස් කරන තාත්වයක් තියෙනවා. දැනටම 50කට වඩා අම්මලා පෝලිමේ ඇවිල්ලා තමන්ට දෙවෙනි දරුවා හම්බුනේ නැහැ මෙයාගේ සැත්කමෙන් පස්සේ කියලා දැනටම පැමිණිලි කරලා තියෙනවා. ඉතින් මේ වගේ මිලේච්ඡත්වයකට පත්වෙච්ච මිනිසුන්ව සාධාරණීකරණය කරනවනම් කාගේ හරි කටකින් ඒ කටවල්වල දෙයියන්ගේ gediyenn ඕනේ කියලා තමයි අපි පැරන්නු කියන්නේ. පැරන්නු කියන්නේ මේ රටේ මොනවා වුණත් එක්ක රාජපක්ෂගේ ගෝලියෙක් එහෙම නැත්නම් විමල් විරුවන්සේගේ ගෝලියෙක් ඔය කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා පත් කරලා තියෙන්නේ මමද? සෞඛ්‍යමති රාජිතද නැත්නම් විමල් විරුවන්සද? එතකොට ඒ අධ්‍යක්ෂක කාගේ හරි ගෝලියෙක්ද නැද්ද කියන එකද වැදගත්? අපේ ගෝලියෝ රෝහල් අධ්‍යක්ෂකවරු වෙලා නැහැ. මොකද මම මේ සෞඛ්‍යමත් වෙලා ඉඳලා නැහැ නේ. මම වෛද්‍යවරයෙකුත් නෙවෙයිනේ. මම කොහෙවත් වෛද්‍ය වෘත්ති උගන්නලත් නැහැ නේ. ඒ නිසා මට එහෙම ගෝලියෝ නැහැ. ඉතින් මේ මුට්ටියෝ ආමත් මේ දේශපාලන පන්දු ගෙහිල්ලක් දෙකරන්නේ. අරයට මෙයාට වගකීම පටවලා බෝලෙ දාලා ලිස්සන්නනේ හදන්නේ. මේක එහෙම බලන්න ඕන ප්‍රශ්නයක්ද? මේ අපේ නූපම් පරපුර ගැන ප්‍රශ්නයක්. ඉපදෙන්නේ හිටිය දරුවෝ ගැන ප්‍රශ්නයක්. ඉපදුණු දරුවව මරාගෙන මැරෙන බෝම්බකාරයෝ වල 300 400 මරණයකටත් වඩා බරපතලයි. ඉපදෙන්න ඉන්න දරුවට ඉපදෙන්න තියෙන අයිතිය නැති කරා. ඒ නිසා ඒ වගේ තත්වයකදීවත් හෘද සාක්ෂියට එකඟව ක්‍රියා කරන්න බැරි නම් ඒකෙත් බලනවා නම් විමල්ගේ ගෝලයා ආර්යාගේ ගෝලයා කියලා ඔල මොට්ටල කතා කියලා ඒකෙන් කුණු රසයක් හොයන්න. එහෙම තක්කඩියොත් එක්ක ඉනපායනෝ කියන එකත් පුදුමයි මේ රටේ. සුසරණයි කියන බෝඩ් එක ඉස්සරහෙන් ගහගෙන තමයි මරන්න ගෙනියන හරක් ටික ගෙනියන්නේ. මේ රටේ ජාතිය මරන්න ගෙනියනවා සංහිඳියාව කියන බෝඩ් එක ගහගෙන. සංහිඳියාව කියන බෝඩ් එකට රැවටුනොත් ජාතියේ මළගම තමයි. ඒ දෙසට තමයි අරගෙන යන්නේ.